ගරු කතානායකතුමනි මට දැන් පණිවිඩයක් ලැබෙනවා මේ අය මේ වෙනකොට ලංකා බැංකුවේ නිදහස් චතුර ආශ්‍රයයේ තියෙන ගිණුමෙන් ඩොලර් මිලියන 2ක් ගන්න කටයුතු කරන්න උත්සාහ කරනවායි කියන. ඉතින් පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ තියෙන නිසා කළමනාකාරතුමා ඉහලින් උපදෙස් ඉල්ලලා තියෙනවා. ඉතින් මම ඉල්ලනවා දැන් මේ ප්‍රශ්නය දැන් අද පාර්ලිමේන්තුවට තියෙන බලය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ විමසන්න යනවායි කියලත් අපි මාධ්‍යෙන් දැක්කා. ඉතින් මේ ඒ වගේම මේ ගිණුම් වල මුදල් ගැනීම සහ පැහැදිලි දූෂණ තියෙනවා මෙතුමලගේ ගමන් බලපත්‍ර අත්හිටවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා මොකද දැන් එක එක පුද්ගලයෙක් නෑ රටේ එක පුද්ගලයෙක් රටේ නෑ ඉතින් තවත් අපි කල්මැරීම තුල මොකද්ද වෙන්නේ කියන එක ප්‍රශ්නය අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නෑ අපේ පක්ෂ බෙහෙද වාද වේද කුමක් වුණත් මම යෝජනාවක් කරනවා රොෂාන් රණසිංහ මැතිතුමා කරපු කාරණාව හැකියාවක් තියනවා ඔබතුමාට ගරු කතානායකතුමාට චේම්බර් එකට ගිහිල්ලා ජනාධිපතිතුමාට දුරකථන ඇමතුමක් අරගෙන මෙන්න මෙහෙම දෙයක් කරන්නට යනවා මම හිතන්නේ ගරු ජනාධිපතිතුමාට හැකියාව තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ගිනුම් තියෙන ඒ සියලුම බැංකුවලට මම දන්නේ නැහැ ඔය නීත්‍යානුකූලභාවය නීත්‍යානුකූල නොවන භාවය මෙතන නීති ගැන හිතන්න වෙලාවක් නෙමෙයි මේක ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සල්ලි මේ රටේ ජනතාවගේ සල්ලි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා රටට ලැබුණු සල්ලි ඒ නිසා ගරු ජනාධිපතිතුමාට කතා කරලා ඔබතුමාලා දෙපළම චේම්බර් එකට ගිහිල්ලා මේක මහා බරපතල කාරණාවක් ගරු කතානායකතුමා මේ අනිත් එක දැන් බලන්න the audacity බලන්න මේ මුන්ට තියෙන මේ 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 කිසිම බියක් සැකයක් නැතුව අද මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව 225ම එක්කහුව විවාදයක් කරනකොට මේක සත්‍යයක් නම් මෙහෙම ඩොලර් මිලියන 2ක් විඩ්‍රෝ කරන්න හදනවා නම් මේ කාගේ බලය මතද කාගේ හයියද මේගොල්ලන්ට මෙහෙම කරන්න පුළුවන්ද ඒ නිසා මම යෝජනා කරනවා මේකට විසඳුමක් හැටියට බොහොම ස්තුතියි ඒ කාරණාව කිව්වට මම හිතන්නේ ඔබතුමාලා දෙපළම චෙයාර් එකට ඕනනම් ඩෙපියුටි ස්පීකර්ව දාලා දුරකථන ඇමතුමක් අරගෙන මේ බරපතල ප්‍රශ්නය පිළිබඳව කරුණාකරලා ගරු ජනාධිපතිතුමාට දුරකථන ඇමතුමක් දීලා මේ ක්‍රිකට් පාලකයන්ට දැන් ඉන්න පාලකයන්ට මේ බලු වැඩ කරන්න ඉඩ දෙන්න එපා මේ වෙන වැඩක් නෙමෙයි මේක බලු වැඩක් බේසුන් ඇත්තටම බල්ලුවත් කරන්න නැති වෙලා මම නීතිපතිතුමාට වාචිකව කියන්නේ නැහැ මොකුත් කියලා වැඩක් නැහැ මොකද ওই ප්‍රශ්නේ දවසෙත් මගේ අරපු නිසා ලිඛිතව දැනුවත් කරලා තියෙනවා මේ නඩුව ගන්න කියන එක දැන් අද මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා ඒ වගේම තමයි මේ ඊළඟ කාරණේ මේ වෙලාවේ ඡන්දෙන්පත් වෙච්ච ලේකමුත් නැහැ ඡන්දෙන්පත් වෙච්ච ලේකම් නැතුව ඩොලර් මිලියන 2ක් ගන්න අනුමැතියක් ගන්න එකත් ප්‍රශ්නයක් අනික මේ මෙච්චර මුදලක් ගද්දී ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට ලේකම් ගේ අනුමැතිය ඕන නීතියට අනුව ඒත් නැහැ ඉතින් මේ වැඩ කරන විදිය ගැන බලන්න වෙනවා කතානායකතුමා